අයිබෝවන් ඔබ සීලු දෙනාටම අද දින 2022 පෙබරවාරි මාසේ 23 වෙනිදා අපි මුලින්ම දැනගමු මෙම ගමේ අයියා අයිබෝවන් මේ ගමේ නම සහ මේ විස්තර ටිකක් කියන්න අලුත්ව ගම ඔව් රම්බැඳි වැවේ තමයි මේ වැඩසටහන කරන්නේ හහ රම්බැඳි වැව ඔව් හහ දැන් මේ ඇවිල්ලා අලුත්ව නෑ නෑ මේක තමයි රම්බැඳි වැව රම්බැඳි වැව අලුත්ව තමයි ගම අලුතෙන්ම ගම. ඔව්. හරි හොඳයි. එහෙනම් මාහිත්‍රාලේ විසෙන රම්මේ අම්මාගේ මූලිකත්වයෙන් තමයි අද දිනේදී මේ මීගස් එතකොට කුබුගස් රෝපණය අපි සිද්ධ කරන්නේ නේද? ඔව් ඔව්. හරි අපි යමු එහෙනම් අයියා ටික හිටු. හොඳයි බැබේ එහා පැත්තේ අපි ඔන්න හිටවනවා මේ ගස් ටික මේ මේ දිගටම අපි හිටවගෙන යන්න බලාපොරොත්තු වෙනවා මේ ගස් ටික ඔව් කියලා දෙන්න පුතා කොහොම හොඳයි 11:33 දැන් වෙලාව අද දිනේදී ඇත්තටම විශේෂ කාරණා දෙකක් සිද්ධ වුණා එකක් තමයි රම්මේ අම්මගේ දුවගේ උපන්දිනය ඊයේ දිනේදී තිබුණා ඒට අපි පැල 40ක් අද රෝපණය කරා ඒ වගේම අහිතවත් චන්දි අක්කා අබුඩාබි එතුමියගේ පියාණන් පින්පින්සත් අද අපි ගස් රෝපණය කරා ඉතින් වැඩසටහන ගස් 55ම දෙකම අද දිනේ තමයි මෙම ස්ථානයේ මේ තිබෙන්නේ කුබුක් ශාකයක් අපි රෝපණය කරන්න යෙදුණ ඒ වගේම වැව දෙපස මේ පැත්තේ කුබු මීගසුත් මේ පැත්තේ අපි කුබු ගසුත් රෝපණය කරන්න යදුන මම ඔබට පෙන්නන්නම් මේ තිබෙන්නේ කුබු ශාකයක් අපි කුබු පැල මේ දිගටම රෝපණය කරන්න හේතුන මේ දිගටම කුබුගස් 10ක් අපි රෝපණය කරා ඉල්ලි මත ඒ වගේම මේ තිබෙන්නේ සිටවන්නට යෙදුන මේ ගස් පෝලිම ඉතින් බොහොම සතුටුයි රම්මේ අම්මයි ශ්‍රයාලේ අබුඩාබියේ මා හිතවත් අක්කා චන්දි අක්කා ඉතින් ගස් ටික තිබුණේ පොළොන්නරුවේ මම දැදිගම ඉඳලා උදේ ලෑස්ති වෙලා ඉඳලා අපේ එක්ස්ප්ලාන් කණ්ඩායමත් එක්ක උදේ ආවා ඇවිල්ලා රෝපණය කරන්න යෙදුන හිත ඇති පිරිසත් තමයි රම්මේ අම්මගේ නෑදෑ පිරිස. ඉතින් මේ දිගටම හිටෙවම. හොඳයි අර පැත්තේ තව මීගස් ටිකක් හිටවනවා අපි ඒ පැත්තට ගිහින් බලමු. හොඳයි මා හිතවත් සිය තාත්තා ඉන්නවා. සිය තාත්තේ අයිබෝවා. ඉතින් කොහොමද? කියන්න ජීවිතේ කොහොමද ඉතින්? ජීවිතේ ඉතින් බොහොම දුක්චරයි. නිර්දයි වයසයි ඉතින් අද දින හොඳ වැඩසටහනකට අද දායක වෙන්න හැකියාව ලැබුණා. ඉතින් ඒක ගැන සිය දත්ත කියන්නේ ඒ ගැන අපිට සන්තෝෂයි. ඒ ගැන සන්තෝෂයි නේද? ඔව්. බොහොම ස්තුතියි. මොකද හිතන්නේ රම්මයා දුවගෙන? බොහොම සතුටුයි. බොහොම ස්තුතියි. දැන් ඉඳලා ගස් ටික රෝපණය කරන්නට හැකියාව ලැබුණා. මෙහෙම දිගටම තවමත් කට්ටි රෝපණය කරමින් පවතිනවා.
අයිබෝන් මා හිතවත් ඉතින් කොහොමද ජීවිතේ වරදක් නෑ පුතා ඉන්නවා ඔව් අද දින මේ විශේෂ වැඩසටහන පිටවන්ද ඔබතුමාගේ අදහස් දැනගන්න කැමති මගේ මේ ලොකු දුවගේ අවුරුදු 40ක් වෙනවා අදට මේ නිමිති දින ඊයේ තමයි 20 වෙනිදාට මේ නිමිති කරගෙන තමයි මේ පළ එයාගේ දුවගේ අපේ ආරකල මේ හිටවන්න මගේ දකුණු ඔක්කොම ඇවිල්ලා වේ හිටවන්න හොඳයි හොඳයි එහෙනම් ජය වේවා ජය වේවා මට කිසිම මේවා මේ ව්‍යාපාර සාර්ථක කරගෙන යන්න අපි උවහින්සට උවහින් කරන කරනවා දිනු වේවා කියලා බොහොම ස්තුතියි බොහොම ස්තුතියි හොඳයි මා හිතවත් එක්ස්ප්ලාන් කණ්ඩායමේ නිමේෂ සහෝදරයා ඉන්නවා මේ දවස් ටිකේ මිතාම කාර්යබහුල කණ්ඩායමක් තමයි එක්ස්ප්ලාන් කියන්නේ ඉතින් සහෝදරයා අයිබෝන් ඉතින් කොහොමද වැඩසටහන අද දිනේ හොඳයි අද මේ අපි ඉන්නේ රොස්වෙල් දිස්ත්‍රික්කේ ඔව් මේ හරි පවර්ඩ් කිට්ටුව බොහොම සුන්දර තැනක් මේ අලුතෙන් නිර්මාණය කරන වැවට හොඳ රුකුලක් වෙයි කියලා හිතනවා මේ අද දාපු වැල ටික ඔව් කොහෙන්ද ගෙනාවේ මේ ටික හිඟුරක් ගොඩ ඉඳන් කොළඹ ගිහිල්ලා තමයි මෙහෙ ආවේ අත්ත වශයෙන්ම මේ මොකද ලොකු පැල අපේ කොළඹ තිබුණේ එහෙන් තමයි අරන් ආවේ දැන් ලංකාව පුරාම කට්ටිය මනේ කරනවා එතකොට කොබු ගස් රෝපණය කරනවා ඒ සම්බන්ධයෙන් අතරම සන්තෝෂයි අපි ගාවත් ලොකු ප්‍රමාණවලින් තියෙනවා මේවා හදපුවා ඔබලට අවශ්‍ය වෙලාවට අපිට කතා කරන්න අපිට ගෙනල්ලාම දෙන්න පුළුවන් ඒ ටික සෑහෙන ලොකු ගස් ප්‍රමාණයක් කියන්නේ කුඹු ගස් 10000ක් පමණ මී ගස් 10000ක් පමණ ඒ වගේම අනික් වනවගපැල ගොඩාක් ಜಾති මේ වෙනකොට අපි ගාව තියෙනවා නාලක හරහා අපිව සම්බන්ධ කරගන්න පුළුවන් පුළුවන් ගෙනල්ලා හිතවලක් දෙනවා දැන් මේ හැටියට අපේ ටීම් එක ඇවිල්ලා ඒ අවශ්‍ය වෙලාවට කෙලින්ම එක්ස්ප්ලාන්ට් හරහා සම්බන්ධ වෙන 077 89 93 063 මට අවශ්‍ය කරන්නේ ලංකා පුරා මේ ගස් රෝපණය කිරීමට. ඉතින් ඒ සඳහා උනන්දුවෙන් උපයෝගීව කටයුතු කරන නිමේෂ සහෝදරයා තොරාල සම්පත් මේ ඇතුළු කණ්ඩායමට මං ජයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට එසේම වෙනවා. බොහොම ස්තුතියි කරන කැපවීමට. හොඳයි එහෙනම් අද දිනේ වැඩ මෙසේ නිමා කරනවා අපි මොකද අපි ගස් රෝපණය කරන්න යතුනා ඉතින් චන්දියක්කගේ තාත්තටත් ජයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා චන්දියක්ගේ තාත්තට නිවන් සුවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මා හිතවත් රම්ය අම්මට ජයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දුර රටක ඉඳලා මාතෘභූමි වෙනුවෙන් ගස් ප්‍රදානය කිරීම හේතුවෙන් ස්තුතිවන්ත වෙනවා හොඳයි මේ මා ගස් සිටින් වැඩසටහන පිළිබඳව අදහස් දැක්වීමට මා හිතවත් අක්කලා දෙන්නෙක්ම ඉන්නවා අයිබෝන් අක්කේ අයිබෝන් ඉතින් අද දවසේ මේ වැඩසටහන පිළිබඳව වාගේ අදහස් කියන්න ඇත්තටම මෙතන මේ ලවක් ගාව තමයි මේ පැල ටික අපි හිටවුවේ මේ සතුටු වෙනවා මේ වගේ තැනක් අපිට හම්බ වෙච්ච එක ගැන මේ විශේෂ මිස්තුන්ට යන සමීර මල්ලිට අපිට මේ ඔක්කොම ටික මේ වලවල් කපලා අපි එනකොට සියලු දේවල් කරලා සූදානම් කරලා තිබ්බා ඔව් ඒක නිසා මේ මල්ලිට ගොඩක් මිස්තුන්ට වෙනවා මෙතන මේ වගේ තැනක් හම්බෙච්ච එකත් ලොකු දෙයක් ඇත්තටම මොකද මේ මල්ලි ආරක්ෂා කරයි පැල ටික එහෙනම් ඉතින් ලොකු දෙයක් ඉතින් වාරත් බොහොම ස්තුතියි මේ අපිව මේ වගේ වැඩසටහනකට සම්බන්ධ කරගත්තට හොඳයි හොඳයි ඔක්කොටම අයිබෝන් කියමු නේද එහෙනම් ඔක්කොටම අයිබෝන් ජය වේවා